කඨිණාස්ථරණ විනය කර්මය සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන නම් වලින් තුන් සිවුරු ඊටා පරිභෝග කරන්නා වූ භික්ෂූන් වහන්සේට එක් රාත්‍රියකදු තුන් සිවුරෙන් වෙන්ව විසුවහොත් නිසඟි පචිති එවත් වෙයි. එබැවින් එසේ තුන් සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේට යන යන තැනට තුන් සිවුරු රැගෙන යාමට සිදු වෙයි. එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයකි. කොසල් රජතුමාගේ සොහොයුරු වූ 39ක් වූ බද්දවග්ගීය තෙරුන් වහන්සේලාට එයින් වූ කරදරය දුටු මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට තරමක පහසුවක් ඇති කර දෙනු වස් අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්ථ රීතුං යයි භික්ෂූන් වහන්සේට පංච ආනිසංසයක් ලැබෙන්නා වූ කඨිණාස්තරණ විනය කර්මය අනුදන වදාළසේක. ඒ සිදු කරන්නේ මෙසේය. ගිහි වූ හෝ පැවිදි වූ හෝ යම් කිසි සදහැවතෙකු විසින් කඨිණාස්තරණයට નિયમિત කාලය තුලදී පෙරවස්වැස පවාරණය කළ භික්ෂූන් විශේෂෙහි ඉමං කඨින චීවරං සංඝස්ස දේම යයි චීවරයක් සංඝසතු කොට පිදූ කලෙහි මහා සංඝයා වහන්සේ විසින් එයගෙන සීමාවට රැස්ව කඨිණාස්තරණ විනය කර්මය කරනු සඳහා එය දීමට සුදුසු භික්ෂුවක් තෝරා මතු දැක්වෙන කර්ම වාක්‍ය කියා කඨින වස්ත්‍රය ඒ භික්ෂුවට ප්‍රදානය කළ යුතුය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින දුස්සං uppannං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කඨින දුස්සං තිස්ස භික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්තරිතුම් ඒසා ඤත්ති සුනාතුමේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින දුස්සං uppannං සංඝෝ ඉමං කඨින දුස්සං තිස්සස්ස භික්ඛුනෝ දේති කඨිනං අත්තරිතුම් යස්සා යස්සමතෝ කමති ඉමස්ස කඨින දුස්සස්ස තිස්සස්ස භික්ඛුනෝ දානං කඨිනං අත්තරීතුං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ බහසෙය්‍ය දින්නම් ඉදං සංඝේන කඨින දුස්සං තිස්සස්ස භික්ඛුනෝ කඨිනං අත්තරීතුං කමති සංඝස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි. මෙසේ සංඝයා විසින් එක් භික්ෂුවකට දෙන ලද ඒ කඨින වස්ත්‍රය පූජා කළ පින්වතුන් විසින්ම කපා මසා පඬුපවා අදිෂ්ඨානයට යෝග්‍ය වන පරිදි පිළියෙල කර තිබෙන වස්ත්‍රයක් හෙවත් සිවුරක් වේ නම් වස්වසු සීමාව තුළ හිඳ එහි කබ්බින්දු තබා එය දෙපොට සිවුරක් නම් තමාගේ පරණ සංඝාටිය පච්චුද්ධරණය කොට ඉමං සංඝාටින් අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටා ගත යුතුය. තනිපොට සිවුරක් වී නම් පරණ උත්තරා සංඝය පච්චුද්ධරණය කොට ඉමං උත්තරා සංඝං අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටා ගත යුතුය. අඳනයක් නම් පරණ අන්තරවාසකය පච්චුද්ධරණය කොට ඉමං අන්තරවාසකං අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටා ගත යුතුය. ඉක්බිති ඒ චීවරය අතටගෙන එය සංඝාටිය නම් ඉමාය සංඝාටියා කඨිනං අත්තරාමි යයි තුන්වරක් කිය යුතුය. උත්තරා සංඝය නම් ඉමිනා උත්තරා සංඝේන කඨිනං අත්තරාමි යයිද අන්තරවාසකය නම් එමිනා අන්තරවාසකේන කඨිනං අත්තරාමි යයිද කිය යුතුය. එසේ කීම කඨිණාස්තරණ විනය කර්මයයි. එය කල කල්හිද ඒ භික්ෂූන් වහන්සේට බුද්ධ ආඥාව වූ පරිදි අනාමන්ත චාර ආදී පංච ආනිසංසය ලැබෙන්නේය. එක්විති ඒ භික්ෂුව විසින් කඨිණාස්තරණ කර්මය අනුමෝදන් කරවිය යුතුය. එය කරන්නේ මෙසේය. ඒ භික්ෂුව විසින් සිවුර ඒකාංශ කොට පොරවා ඇඟිලි බැඳ සංඝයා හට තමා සංඝ ස්තවීර නම් අත්තං ආවුසෝ සංඝස්ස කඨිනං ධම්මිකෝ කඨිනත්තාරෝ අනුමෝදත්ත යයි තුන්වරක් කිය යුතුය. තමාට වැඩිමහල්ලෝ එහි වෙත්නම් අත්තං බන්තේ සංඝස්ස කඨිනං ධම්මිකෝ කඨිනත්තාරෝ අනුමෝදත යයි කිය යුතුය. අනුමෝදන් වන භික්ෂූන් විසින් අත්තත්තං බන්තේ සංඝස්ස කඨිනං ධම්මිකෝ කඨිනත්තාරෝ අනුමෝදාමි යන වැකිය ඒකාංශ කොට පොරවා උක්කුටිකෙන් හිඳ ඇඟිලි බැඳ කියා කඨිනත්තාරය අනුමෝදන් විය යුතුය. ඉන්පසු අනුමෝදන් වූ භික්ෂූන්ටද පංච ආනිසංසය හිමි වෙයි. කඨින වස්ත්‍රය වැඩ නොනිම වූ වස්ත්‍රයක් වේ නම් පුබ්බකරණං සත්තහි ධම්මේහි සංගහිතං දෝවනේන විචාරණේන චේදනේන බන්ධනේන සිබ්බනේන රජනේන කප්පකරණේන යනුවෙන් දක්වන සේදීම, නූල් ගසා කඩවෙන් කිරීම, කැපීම, බොරු නූල් දැමීම ආදීන් කඩ එකතු කිරීම, මැසීම, පඩු පෙවීම, කප් බින්දු තැබීම යන పూర్ව කෘත්‍ය 7 එදිනම කොට නිමවා එදිනම කඨිනත්තාරය කළ යුතුය. කඨිනං කේන දින්නම් වට්ඨති යේන කේනචි දේවේන වා මනුස්සේන වා පංචාන්නං වා සහ ධම්මිකානං අඤ්‍යතරේන දින්නම් වට්ඨති යනු අටුවා හේයින් යම් කිසි මිනිසෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ සාමණේරයෙකු විසින් හෝ සාමණේරියක විසින් හෝ සික්කමානාවක් විසින් හෝ දෙන ලද වස්ත්‍රය කඨිනයට සුදුසු වන්නේය. කඨිනය දිය යුතු හැටි නොදන්නා පින්වතෙකු විසින් එය කෙසේ දිය යුතුදැයි භික්ෂූන්ගෙන් විචාලහොත් තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරකට පොහෝනා වස්ත්‍රයක් ඉර උදාවන වේලෙහි කඨින දුස්සං දේම කියා දිය යුතු බවත් එය කිරීමට ඉදිකටු නූල් හා පඬුත් එයට සහභාගී වන භික්ෂූන්ට දානයත් දිය යුතු බව ඒ පින්වතාට කිය යුතුය. ඒ බව විනය අටුවාවෙහි දක්වා තිබේ. කඨිනය සඳහා වස්ත්‍රයක්ම දිය යුතුය කියා හෝ කොට නිම වූ සිවුරක් දිය යුතුය කියා හෝ විනය පාළියෙහි කඨිනය දීම පිළිබඳ වචන මාත්‍රයකදු සඳහන් කොට නැත. අටුවාවෙහි තුන් සිවුරෙන් එකකට පොහෝනා වස්ත්‍රයක් දිය යුතුයයි දක්වා තිබෙන්නේ වැඩ නිම කළ සිවුරක් නොදිය යුතු නිසා නොව ඒ කාලයේ පැවති සිරිත අනුවය. අතීත කාලයේ සිවුරු මසා ගැනීම කරන ලද්දේ භික්ෂූන් විසිනි. දායකයෝ සිවුරු පිණිස වස්ත්‍රම පිදූහ. අටුවාවෙහි දැක්වෙන පරිදි යම්කිසි දායකයෙකු විසින් කඨිනය පිණිස පුදන ලද වස්ත්‍රය සංඝයා විසින් ඒ පිරිසෙහි වූ භික්ෂූන් අතුරෙන් දි รา ගිය සිවුරු ඇති භික්ෂුවකට දිය යුතුය. දි รา ගිය සිවුරු ඇත්තෝ නැත්තාහු හෝ බොහෝ දෙනෙක් ඇත්තාහු හෝ වෙත්නම් ඒ වස්ත්‍රය වෘදයාට දිය යුතුය. වෘදයන් අතරනුදු එදිනම කපා මසා පඩුපවා සිවුර කොට නිමවා කටිනය ඇතිරීමට සමත් මහ පිරිස් ඇති තැනැත්තෙකුට දිය යුතුය. ඉදින් වෘදයා එසේ කිරීමට සමත් නොවී නවකයෙක් සමත් වේ නම් නවකයාට කටින වස්ත්‍රය දිය යුතුය. සංඝයා විසින් මහතෙරුන් වහන්සේට සංග්‍රහ කිරීම වටනේය. එබැවින් නුඹ වහන්සේ පිළිගනු මැනව අපි එය නුඹ වහන්සේට කර දෙන්නෙමුය යයි සංඝයා විසින් මහා ස්ථවිරයන් වහන්සේට කිය යුතුය. කඨින චීවරයේ සමග පිරිනමන පරිස්කාර. කඨින චීවරයක් පොදන කලෙහි දායකයෝ එහි පරිවාර පරිස්කාර වශයෙන් තවත් චීවර ආදී බොහෝ වස්තුන් පුදති. ඒවා කඨින ආනිසංස පරික්කාර නමි. ඒවා ගැන පිළිපැදිය යුතු අන්දම විනය අටුවාවෙහි දැක්වෙන්නේ මෙසේය. මෙසේ කඨිනය අතුල කලෙහි ඒ කඨින චීවරය සමග ගෙන ආ ආනිසංස පරිස්කාරයන් දායකයෝ අපගේ කඨිනය ගන්නා තෙරුන් වහන්සේටම දෙමුය කියා දෙත්නම් ඒවා භික්ෂු සංඝයාට අයිති නැත. දායකයෝ ඒවා ගැන කිසිවක් නොකියා ගියාහුනම් ඒ පිරිකර සංඝයාට අයිතිය. එබැවින් කඨිනය ලැබූ භික්ෂුවගේ අන්සිවුරුත් දුබල වී ඇත්නම් සංඝයාට දන්වා ඒ සිවුරු පිණිසද කඨිනස්ථාරකයාට වස්ත්‍ර දිය යුතුය. කර්ම වාක්‍ය කිය යුත්තේ කඨින චීවරය සඳහා පමණකි. ඉතිරි කඨිනානිසංසයන්ගෙන් බලවත් වස්ත්‍ර එනම් ශක්තිමත් හොඳ වස්ත්‍ර වස්සාවාසික කතිකාවත් වෙන් දිය යුතුය. තිතිකාවක් නැතහොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දිය යුතුය. ගරු භාණ්ඩ නොබෙදිය යුතුය. බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කරන තැන්වලට සාංගික වශයෙන් ලැබෙන සිවුරු වැඩිමහලු පිළිවෙලින් ලැබෙන හැටියට බෙදා දෙනු ලැබේ. ඒ කරන්නේ මෙසේය. අද සිවුරු පහක් ලදහොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් 5 නමකට ඒ සිවුරු දෙති. ඊට පසු ලැබෙන සිවුරු 7 වෙනි තෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දෙනු ලැබේ. තිතිකාවය යයි කියනුයේ සිවුරු දීම නැවතුණු තැනය. පිළිවෙලින් සිවුරු දීගෙන આવුත් නැවතුණු තැනක් ඇතිනම් කඨිනානිසංස වස්ත්‍ර ඒ තිතිකාවේ පටන් බෙදනු ලැබේ. කඨින විපත්ති. කඨිනය අතුලේ වී නමුත් කඨිනාස්තරණ විනය කර්මය සිද්ධියට නොපමිනීමේ කරුණු 20ක් මහා වග්ගපාලියෙහි වදාරා තිබේ. ඒ 20 සංග්‍රහ කොට ගතහොත් කරුණු කීපයකි. අදිෂ්ඨානයට යෝග්‍ය සිවුරක් වන පරිදි සිවුර පිළිබඳව කළ යුතු දෑ සම්පූර්ණ නොකළ සිවුරකින් කඨිනය අතුලේද එය සිද්ධියට නොපැමිණෙයි. මහා වග්ගයේහි දේශිත 20 විපත්තීන්ගෙන් බොහෝ ගණනක් කියන ලද කරුණෙහි සංග්‍රහ වේ. න නිමිත්ත කතේන අත්තත්තං හෝති කඨිනං න පරිකතා කතේන අත්තත්තං හෝති කඨිනා. මහා වග්ගපාලි. මේ වස්ත්‍රය හොඳය, මෙය කඨින චීවරයකට සුදුසුය යනාදීන් නිමිති ඇති කිරීමෙන් ලබාගත් වස්ත්‍රයෙන් කඨිනය අතුලේද සිද්ධියට නොපැමිණෙයි. කඨින දීම හොඳ පින්කමකි. වෙන අවුරුදු වල නම් මේ කාලයේ කඨින දෙනවාය, මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නොපෙනේය යනාදීන් වටින් පිටින් කතා කොට උපදවාගත් වස්ත්‍රයෙන් කඨිනය අතුලේද සිද්ධියට නොපැමිණෙයි. මේ කරුණු දෙක විශේෂයෙන් භික්ෂූන් විසින් මතක තබා ගත යුතු කඨින විපත්ති දෙකකි. මෙය විස්තර කරන විනය අටුවාවෙහි කඨිනං නාම අති උක්ඛට්ඨං වට්ටති मातरम्पि विज्ञापेतुं न वट्टति आकाशतो ओतिन्न सदिसमेव वट्टति යයි කියා තිබේ. එහි තේරුම කටින ඉතා උත්කෘෂ්ඨ වූයේම වටනේය. මවටවත් කියා ලබා ගන්නට නොවටනේය. භික්ෂුවකගේ කිසිම නිමිත්ත කාරණයක් හෝ පරිකතාවක් හෝ ඉල්ලීමක් හෝ නැතිව අහසින් වැටුණාක් මෙන් ලද වස්ත්‍රයක්ම කටිනය පිනිස වටනේය යනුයි. මෙහි අහසින් වැටීමේ උපමාව දක්වා තිබෙන්නේ ඉහත දැක් වූ ඉල්ලීම්, නිමිති පහල කිරීම, වටින් පිටින් කතා කිරීම වලින් තොරව දායකයෙකුගේ කැමැත්තෙන්ම පුදන ලද්දක් විය යුතු බව දැක්වීම පිණිසයි. ඇතැම්හු ආකාශතෝ ඔතින්න සදිසමේව වට්ටති යනු අටුවා පාඨය වර්ධවා තේරුම්ගෙන කටිනය කලින් භික්ෂූන්ට දැනුම් දීමක් නොකොට හදිසියෙන් දිය යුත්තක් යයි කියති. කටිනයක් දෙන බව කලින් භික්ෂූන්ට දැන්වීමෙන් වන කටින විපත්තියක් නැත. කටිනය දීම සම්බන්ධයෙන් නොදන්නා දෙයක් භික්ෂූන්ගෙන් අසා ගැනීමෙන් හෝ එසේ අසන කෙනෙකුට ඒ කාරණය කියා දීමෙන් හෝ වන කටින විපත්තියක්ද නැත. කටිනයක් දෙනු කැමැති දායකයාගේ ඉල්ලීම පරිදි භික්ෂුවක් විසින් ඒ කටයුත්තට වමනා පමණ භික්ෂුන් වහන්සේලා පමුණවා දීමෙන් වන කටින විපත්තියක්ද නැත. න කුක්කුක්කතේන අත්තං හෝති කටිනා යනු වදාළ බැවින් తాවකාලික වශයෙන් දෙන වස්ත්‍රයකින් කටිනය අතුලේද සිද්ධියට නොපැමිණේ. න සම්ති කතේන අත්තං හෝති කටිනං යයි වදාළ බැවින් සන්නිධි කළ චීවරයෙන් අතුලේද කටිනාස්තරණය සිදු නොවේ. කරණ සන්නිධිය, නිචය සන්නිධිය යයි සන්නිධිය දෙවදෑරුම් වෙයි. සංඝයා විසින් භික්ෂුවකට කටින වස්ත්‍රය දුන් පසු එදිනම සිවුරක් නොකොට එය තබාගෙන සිට පසු දිනකදී සිවුරක් කිරීම කරණ සන්නිධි නමි. එබඳු සිවුරකින් කටිනය අතුලේද කඨිනාස්තරණ විනය කර්මය සිද්ධ නොවේ. කටිනය පිණිස ලද වස්ත්‍රය එදිනම යම්කිසි භික්ෂුවකට නොදී පසු දිනකදීම නිචය සන්නිධි නමි. එබඳු සිවුරකින් කටිනය අතුලේද සිද්ධියට නොපැමිණේ. න නිසග්ගී යේන අත්තං හෝති කටිනං යයි වදාළ බැවින් සිවුර කරගෙන යන කලෙහි නිමවන්නට කලින් අරුණ නැගීම වූ සිවුරෙන් කටිනය අතුලේද නොඅතුලේ වෙයි. න අඤ්ඤත්‍ර සංඝාටියා අත්තත්තං හෝති කටිනං යනාදිය වදාළේ බැවින් සංඝාටිය, උත්තරා සංඝය, අන්තරවාසකය යන මේ තුන හැර අනිකකින් කටිනය අතුලේද නොඅතුලේ වෙයි. කලින් කල සිවුරෙන් කටිනය ඇතිරීම. න අඤ්ඤත්‍ර පංචකේන වා අතිරේක පංචකේන වා තද හේව සංචින්නේන සමණ්ඩලිකතේන අත්තං හෝති කටිනා යනු වදාළ බැවින් කටින වස්ත්‍රය ලැබූ ඒ දිනෙහිම පස් කඩක් කොට හෝ පස් කඩකට වැඩි කඩ ගණනකට හෝ කපා මහා මණ්ඩල, අර්ධ මණ්ඩල දක්වා නොකලා වූ කඩ නොකැපූ හෝ කඩ දෙක තුනකට කපා කලා වූ හෝ සිවුරකින් කටිනය අතුලේද එය නොඅතුලේ වෙයි. බොහෝ දෙනා කලින් කර තිබෙන සිවුරකින් කටිනය ඇතිරීම වර්ධයයි ගන්නේ ඉහත කී පාඨය වර්ධවා තේරුම් ගැනීමෙනි. ඒ පාඨයෙන් දක්වන ප්‍රධාන කාරණය කඩ නොකැපූ හෝ පසකට අඩු කඩ ඇත්තා වූ හෝ චීවරය කඨිනාස්තරණයට නුසුදුසු බවය. තදබේව යන වචනයෙන් ඒ පාඩයට යොදා තිබෙන්නේ ඉහත දැක් වූ සන්නිධිය හා නිස්සග්ගිය සම්බන්ධයෙනි. කලින් කටින වස්ත්‍රයේහි කර තිබූ දෙයක් සම්බන්ධයෙන් සන්නිධියක් නොවේ. එය වන්නේ සංඝයා විසින් වස්ත්‍රය ලැබූ පසු එදිනම සියල්ල නිමකොට කටිනය නොඇතිරීමෙනි. කටින වස්ත්‍රය ලැබ එය සංඝයා විසින් සුදුසු භික්ෂුවකට දුන් පසු කල යුතු සත්වදෑරුම් పూర్ව කෘත්‍ය කළ යුතුය. කල යුතු పూర్ව කෘත්‍යයන් අතුරෙන් යම් යම් කෘත්‍යයක් ඒ වස්ත්‍රයේ කලින් කෙරී තිබේ නම් ඒවා නැවත කරන්නට උවමනාවක් නැත. పూర్ව කෘත්‍යයන් කළ යුතු වන්නේ ඒවා කෙරී නැතහොත්ය. මසා පඩුපවා ඇති වස්ත්‍රයක් ලදහොත් එහි పూర్ව කෘත්‍ය වශයෙන් කරන්නට ඉතිරි වී ඇත්තේ කබ්බින්දු තැබීම පමණකි. එය කොට ඊටා එයින් කටිනේ අතුල කල්හි කටිනාස්තරණය සිද්ධ වෙයි. ඒ වංචපන භික්ඛවේ පබ්බචේතබ්බෝ උපසම්පදාතේ තබ්බෝ පඨමං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා ඒකංසං උත්තරාසංගං කාරාපෙත්වා භික්ඛූණං පාදේ වන්දේ පෙත්වා යනාදීන් මහා වග්ග පාළියේහි පැවිදි කරන හැටි වදාරා තිබේ. යම් කිසිවෙකු කලින් කෙස්රවුල් බාගෙන පැවිදි වන්නට පැමිණියහොත් ඉහත කී දේශනය අකුරටම පිළිපදින්නට ඔහුගේ හිස නැවත කෙස් හිටවා කපන්නට හෝ කපා පැවිදි කරවීමට නැවත කෙස්රවුල් වැඩනතුරු බලා සිටින්නට හෝ වොමනා නැත. කෙස්රවුල් පහ කිරීම සිදු වී තිබෙන බැවින් සිවුරු හඳවා ඔහු පැවිදි කළ යුතුය. එමෙන් పూర్ව කෘත්‍යයෙන් සිදු වී තිබෙන කටින වස්ත්‍රයක් ලදහොත් එහි නැවත పూర్ව කෘත්‍යයන් කරන්නට ඕමනා නැත. ඇත්තේ නොනිමි పూర్ව කෘත්‍යයක් වේ නම් එය කොට කටිනේ ඇතිරීමටය. කලින් කේස්රවුල් කපාගෙන උන්නහුගේ පැවිද්ද සිදුවන්නාක් මෙන් කලින් పూర్ව කෘත්‍ය නිම වී ඇති සිවුරෙන් කරන කටිනාස්තරණයද සිදුවේයි. කලින් කර තිබීමෙන් එයට වන බාධාවක් නැත. එබැවින් විනය අටුවාවෙහි එවං දින්නේ පන කටිනේ සවේ තං කටින දුස්සං නිට්ඨත්ත පරිකම්ම වේව හෝති ඉච්ඡේතං කුසලං ච නොචේ නිට්ඨත පරිකම්මං අහං තේරෝති වා බහුසුතෝති වා ඒකේනාපි ආකාතුං න ලබති සබ්බේහෙව සම්නිපතිත්වා ධෝවනස්සබ්බන රජනානි නිට්ඨාපේතබ්බානි. මෙසේ කටිනේ දුන් කලෙහි ඉදින් ඒ කටින වස්ත්‍රය වැඩ ඉවර වූවක් වේ නම් එසේම හොඳය. ඉදින් වැඩ ඉවර වූවක් නොවේ නම් මම ස්තවීර වෙමිය මම බහුශෘත වෙමිය යයි එක් භික්ෂුවක් විසිනුදු නොකරන්නට නොලබයි. හැමදෙනාම රස්ව සේදීම් මැසීම් පඩුපෙවීම් නිම කළ යුතුය යන ඒ පාලි පාඨයේ තේරුමයි. ත්‍රිපිටකධාරී සාරිපුත්ත ස්ථවීරයන් වහන්සේගේ පාලි මුත්තක විනය විනිශ්චයෙහිද ඒ පාඨයේ එසේම සඳහන් වේ. ඒ පාඨය විනයාලංකාර ටීකාවෙහි වර්ණනා කර ඇත්තේ මෙසේය. සචේතං කටින දුස්සං නිට්ඨිතං පරිකම්මමේව හෝති යන මේ පාඨයෙන් කටින වස්ත්‍රය නම් හුදෙක් ප්‍රකෘති වස්ත්‍රයක්ම නොවේය. නිමියා වූ සත්වදෑරුම් పూర్ව කෘත්‍ය ඇති චීවරයක් වේය යයි දක්වයි. එබැවින් වැඩ නිම වූ සිවුරක් කටිනේ සඳහා දුන් කලෙහි සත්වදෑරුම් పూర్ව කෘත්‍යයන් වොමනාවක් නැත. හුදෙක් පච්චුද්ධාරණ ආදිය පමණක් කළ යුතුය. ඉදින් කිසි పూర్ව කෘත්‍යයක් නිම කොට නැත්තේ නම් යටත් පිරිසෙයින් කබ්බින්දු තැබීමේ මාත්‍රය පමණකවත් ඉතිරිව ඇත්තේ නම් එය නිම කොට පච්චුද්ධාරණ ආදිය කළ යුතුය. දායකයා විසින් කලින් කපා මසා පඩුපවා දුන් සිවුරෙන් කටිනේ අතුල යුතු බව වජිර බුද්ධි ටීකාවෙහි මෙසේ දැක්වේ. එදින් දායකයා කරන ලද පූර්ව කරන ඇති වස්ත්‍රයක්ම සංඝයාට දේනම් සංඝයා විසින් පිළිගෙන කර්ම වාක්‍යයෙන් කඨිණාස්ථරණයට දිය යුතුය. කඨිණාස්ථරණයා විසින් සීමා මණ්ඩලය වස්වසු සීමාවටද අයත් නම් ඒ සීමා මණ්ඩලයේදීම ඊටා කඨිනේ අතුරා සංඝයාට අනුමෝදන් කරවිය යුතුය. එසේ කල යුත්තේ කරන ලද పూర్ව කෘත්‍ය ඇති වස්ත්‍රෙහි නැවත කල යුත්තක් නැති නිසාය යනුවෙන් වජිර බුද්ධි ටීකාවේ සඳහන්ය. තවද තදහේව සංචින්නෝ නේනාති සංගේන කඨිණාස්ථරකස්ස කම්ම වාචං වත්වා දින්නේනේව තදහේව සංචින්නේන සමණ්ඩලිකතේන භවිතබ්බං පෙය්‍යාලං නදායකේන දීයමානං යයි වජිර බුද්ධි ටීකාවෙහිම මහා වග්ගපාලියේ එන තදහේව සංචින්නේ සමණ්ඩලිකතේන යනාදී පාඨය සංඝයා විසින් කඨිණාස්ථරණයට කර්ම වාක්‍ය කියා දුන් කඨින වස්ත්‍රය පිළිබඳ වූවක් මිස දායකයා අතේ තිබෙන වස්ත්‍රයේ පිළිබඳ වූවක් නොවන බව දක්වා තිබේ. දායකයා කොතෙක් කල් තබාගෙන මැසීම් ආදිය කළත් එය දායකයාගේ සන්නිධියක් මිස භික්ෂු සංඝයාගේ සන්නිධියක් නොවන බැවින් කලින් මසා තිබූ සිවුර කඨිනේ ඇතිරීමට නොගත යුත්තක් නොවේ. කඨිනේ ගැන මාතිකා අට කතාවෙහි දක්වන්නේ මෙසේය. ඉදින් පෙරවස් වැස නිමකල භික්ෂූන්ට ගිහි පැවිද්දන් අතුරෙහි යම් කිසිවෙක් මෙයින් කඨිනේ අතුරත්වා යයි දැහැමින් සෙමෙන් සිවුරක් දේද එය කන්දකේහි කියන ලද ඤත්ති දුතික කම්ම වාචාවෙන් කඨිණාස්ථරණයට සුදුසු භික්ෂුවකට දිය යුතුය. ඒ භික්ෂුව විසින් එදිනම පසක් වූ හෝ අධික වූ හෝ කඩ කපා සංඝාටියක් හෝ උත්තරාසංඝයක් හෝ අන්තරවාසකයක් හෝ කළ යුතුය. සෙසු භික්ෂූන් විසින් මේ භික්ෂුවට සහාය විය යුතුය. ඉදින් කල සිවුරක්ම උපන්නේ නම් යහපත්මය. කඩ නොකැපූ නොමැසූ සිවුර වනාහි නොවටිනේය. මෙසේ අටුවා ටීකාවල නොඑක් තැන්වල දායකයන් විසින් කලින් කපා මසා පඬුපවා පුදන ලද චීවරයද කඨිනයට සුදුසු බව දක්වා තිබෙන්නේ න අඤ්ඤත්‍ර පංචකේනවා අතිරේක පංචකේනවා තදහේව සංචින්නේ සමණ්ඩලිකතේන අත්තත්තං හෝති කඨිනං යන බුද්ධ වචනේ තේරුම් ගන්නට නුපුලුවන් වීමෙන් හෝ වරදවා තේරුම් ගැනීමෙන් හෝ නොව එහි අර්ථය බුදුන් වහන්සේගේ අදහසේ හැටියටම හරියටම තේරුම් ගැනීමෙනි. මේ අටුවා ටීකාවෙන් ලියා තිබෙන්නේද මෙකලමෙන් භික්ෂූන් විනයට එතරම් ගෞරවයක් නොදක්වන විනය පොතපත භාවිතා නොකරන කාලයකදී නොව ඊට ආදරයෙන් ගෞරවයෙන් විනය සිකපද අකුරටම පිළිපදින විනය උගන්වීම ආදරයෙන් කරන භික්ෂූන් විසූ කාලයේදීය. ඒ කාලයේදීද කඨිණාස්ථරණය සඳහා නිකම්ම වස්ත්‍රයක් පමණක් නොව දායකයන් විසින් කලින් වැඩ නිමකොට පිදූ චීවරයන්ද ගත් බවට කිසිදු සැකයක් නැත. එබැවින් කලින් කරන ලද සිවුරු වලින් කඨිනේ ඇතිරීමේ අද ඊයේ පටන්ගත් අලුත් දෙයක් නොවන බව දත යුතුය. කඨිනේ සඳහා කලින් මැසූ සිවුරු ගත යුතු බවක් බුද්ධ දේශනාවේ නැත. ඒ අටුවා මතයක් යයි ඇතම් කෙනෙක් කියති. විනය පිළිබඳව අටුවා මතය බුද්ධ මතය කියා දෙකක් නැත. විනය අඩු වැඩි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලයක් අටුවාචාරීන් වහන්සේලාට නැත. උන්වහන්සේලා බුද්ධ මතයට විරුද්ධ දෙයක් නොපවසන්නාහ. අටුවාවෙන් කරන්නේ ඒ කරුණු පිළිබඳ බුද්ධ මතය පැහැදිලි කිරීමය. එබැවින් කඨිනය පිණිස කලින් මැසූ සිවුර ගැනීමය වස්ත්‍රය ගැනීම යන දෙකම බුද්ධ මතයම බව දතිය යුතුය. නවීන පොතක අදහස්. දායකයන් විසින් කපා මසා පඩු පොවා පුදන කටිනය අවලංගු වන හැටියට අටුවාපාට තෝරන්නට මහා උත්සාහයක් ගෙන තිබෙන එක්තරා මහා ස්ථවීර නමකගේ නවීන පොතක දායකයාගෙන් ලද වස්ත්‍රය සංඝයා විසින්ම සිවුරක් කොට කටිනය අතුරන භික්ෂුවට දීමය, ලද ප්‍රකාර වස්ත්‍රය දීමය යයි දෙආකාර දීමක් ඇති බව කියා ඒවං දින්නේ පන කටිනේ සචේතං නිට්ඨිත පරිකම්මං හෝති ඉච්ඡේතං කුසලං නොචේ නිට්ඨිත පරිකම්මං හෝති සබ්බේ හේව සම්නිපතිත්වා දෝවන සිබ්බන රජනානි නිට්ඨාපේතබ්බානි යන අටුවා පාඨයෙන් සංඝයා විසින් අත්තාරක භික්ෂුවට පැවරූ කටින වස්ත්‍රය නිමකල පරිකර්ම ඇත්තේ නොවේ නම් සියල්ලන්ම එකතුව සේදීම් මැසීම් පඳු රැඳීම් නිම කළ යුතුයයි දක්වන බව කියා තිබේ. ඒ අටුවා පාඨයෙන් පෙනෙන්නේද කටින වස්ත්‍රය සංඝයා විසින් භික්ෂුවකට පැවරීමෙන් පසු සේදීම් ආදියට සියලු භික්ෂූන් සහභාගී විය යුතු බවය. එහෙත් අර නවීන පොතෙහි පවරා සිවුරු කිරීමද සිවුරු කොට පැවරීමද යන දෙකෙහිම සංඝයා එක්වී යුතුම වෙයි. අහක් වී නම් දුකලා ඇවැත්වේ යයි කියා තිබේ. අටුවාවෙහි නොකී පැවරීමට කලින් සිවුරු කිරීමට එක් නොවීමෙන් දුකලා ඇවැත්වීම ඒ තෙරුන් වහන්සේ විසින් කොයින් සොයාගත්තේ දැයි නොදනිමු. අටුවාචාරින් වහන්සේගේ අදහස ඒවං දින්නේ පන කටිනේ යනාදී පාඨයෙන් කටින සිවුර නිමවීමට හැමදෙනා වහන්සේම එක්විය යුතු බව දැක්වීම නම් ඒ සඳහා එපමණ දිග වගන්තියක් කීමට ඕමනා නැත. එසේනම් කිය යුත්තේ ඒවන් දින්නේ පන කටිනේ සබ්බේ හේව සම්නිපතිත්වා දෝවන සිබ්බන රජනානි නිට්ඨාපේතබ්බා කියාය. එසේ කී කල්හි වචන බොහෝ ගණනකිනුත් නැතිව කිසි අවලකුත් නැතිව කවර අවස්ථාවකදී වුවද කටින චීවරකරණයට එක්විය යුතු බව ප්‍රකාශ වෙයි. චීවරකරණයට එක්විය යුතු බව දක්වන්නට කියන වාක්‍ය මැදට ඒ සඳහාම නම් සචේතං නිට්ඨිත පරිකම්මං හෝති ඉච්ඡේතං කුසලං නොච නිට්ඨිත පරිකම්මං හෝති යනු යෙදීම නිෂ්ඵලය. ඒ යදූ කල්හි භික්ෂුවකට දීමට කලින් කටින චීවරය කරනවා නම් එයට සංඝයා එක්විය යුතු බවද නොකිය වෙයි. ග්‍රන්ථකරණයෙන් අතිශයින් වික්ත වූ තියුණු බුද්ධිය ඇත්තා වූ අටුවාචාරින් වහන්සේ එබඳු අවුලක් කරගනිද්ද අටුවාචාරින් වහන්සේ සචේතං නිට්ඨිත පරිකම්මං හෝති යයි කියා තිබෙන්නේ සංඝයා විසින් කළ සිවුරක් ගැන නොව දායකයා විසින් කොට පුදන ලද චීවරයක් ගැනය. එසේ අර්ථයගත් කලෙහි කිසිදු අවුලක් නැත්තේය. සංඝයා විසින් කටින චීවරය කොට පසුව කටිනස්ථාරක භික්ෂුවට පැවරීමේ සිරිතක් ඇති බව නවීන පොතෙහි දැක්වෙන නමුත් පාලියෙහි හෝ අටුවා ටීකාවල හෝ කිසි තැනක භික්ෂුවකට කටින වස්ත්‍රය සංඝයා විසින් දීමට කලින් පූර්වකරණය සිදු කිරීමේ සිරිතක් ඇති බව දක්වා නැත. එය ඒ තෙරුන් වහන්සේගේ හැඟීම් මාත්‍රයකි. කටින දුස්සයක් උපන් කලෙහි සංඝයා විසින් පිළිපැදිය යුතු ආකාරය පරිවාර පාලියෙහි දැක්වෙන්නේ මෙසේය. සචේ සංඝස්ස කටින දුස්සං uppannං හෝති සංඝේන කතං පටිපජ්ජිතබ්බං අත්තාරකේන කතං පටිපජ්ජිතබ්බං අනුමෝදකේන කතං පටිපජ්ජිතබ්බං සංඝේන ඤත්ති ද්විතිය කම්මේන කටිනත්තාරකස්ස භික්ඛුනෝ දාතබ්බං තේන කටිනත්තාරකේන භික්ඛුනා තදහේව ධෝවිත්වා විමජ්ජිත चित्वा विचारेत्वा चिंदित्वा सिब्बेत्वा रजित्वा कप्पं कत्वा कठिनं अत्तरितब्बं තේරුම ඉදින් සංඝයාට කටින දුස්සයක් උපනහොත් සංඝයා විසින් කෙසේ පිළිපැදිය යුතුද? අත්ථාකාරකයා කෙසේ පිළිපැදිය යුතුද? අනුමෝදකයා කෙසේ පිළිපැදිය යුතුද? සංඝයා විසින් ඤත්ති ဒ ුතිය කර්මයෙන් අත්ථාකාරක භික්ෂුවට දිය යුතුය. ඒ කටිනත්ථාරක භික්ෂුව විසින් එදිනම සෝදා, මෙරිකා, විචාරා, කඩකපා මසා, පඬුරදවා කබ්බින්දු තබා කටිනේ අතුල යුතුය යනු එහි තේරුමයි. නිකම්ම වස්ත්‍රය කටිනාත්තාරක භික්ෂුවට සංඝයා විසින් පැවරීමක් මිස සිවුරක් කොට පැවරීමක් එහි නොකියවේයි. පූර්වකරණය සංඝයාට නොව කටිනාත්තාරකයාට අයත් වැඩක් බවද කියන ලද පරිවාර පාඨයෙන් පෙනෙයි. කටිනාත්තාරයට සුදුසු භික්ෂුවගේ අංග දැක්වීමේදී පුබ්බකරණං ජානාති යයි පූර්වකරණය දැන ගැනීම පළමුවන අංගය වශයෙන් දේශනය කර තිබෙන්නේ ද පූර්වකරණය කඨිනාස්ථරණ භික්ෂුව අයත් කාර්යයක් වන නිසාය. සංඝයාට අයත් කාර්ය නම් කඨිනාස්ථරණ භික්ෂුවට පූර්වකරණය සඳහා සහාය වීමය. භික්ෂුවකට පැවරීමට කලින් සංඝයා විසින් කඨින චීවරය කිරීම කඨිනස්ස පුබ්බකරණං ආදී කිරියා මජ්ජේ අත්තාරෝ පරියෝසානං යන පරිවාර පාඨයටද විරුද්ධය. පූර්වකරණය කඨිනය පැවරීමට කලින් කරනවා නම් චීවරය පැවරීම කඨිනයාගේ මැදට යා යුතුය. පරිවාරයේහි කඨිනයාගේ මැද වශයෙන් දැක්වෙන්නේ පච්චුද්ධාර අදිඨාන කිරියා දෙකය. කරුණු මෙසේහින් සංඝයා විසින් සිවුරක් කොට කඨිනාස්ථාරකයාට දීමේ ක්‍රමය එවං දින්නේ පන කඨිනේ යනාදී අටුවා පාඨේ අර්ථය අවුල් කරනු සඳහා ඒ මහතෙරුන් වහන්සේ විසින් මවාගත් කඨිනය පැවරීමේ ක්‍රමයක් බව කිය යුතුය. එසේ කිරීමේ චාරිත්‍රයක් විනෙහි සඳහන් නොවතුදු එයින් කඨින විපත්තියක් වන බවක් නම් නොකිය හැකිය. කරණ විප්පන්නං නාම තදහේව චින්දිත්වා අකතං යන අටුවා පාඨයත් ඒ පොතෙහි දායකයන් විසින් කර දෙන චීවරය කඨිනයට නුසුදුසු බව දැක්වීමට ගෙනහැර දක්වා තිබේ. මෙය විනය නොදන්නවුන් මුලා කරනු පිණිස ගෙනහැර දැක්වීමට කදිම අටුවා පාඨයකි. කඨින කන්දකේහි කඨිනේ පිළිබඳව කියා ඇති කරුණු නොදන්නා වූද කඨින විපත් තුන ගැනම නොදන්නා වූද ඕනෑම කෙනෙකු ඒ පාඨය දක්වා මුලා කළ හැකිය. කරණ විපන්නං නාම තදහේව චින්දිත්වා අකතං යන අටුවා පාඨයේ අදහස නිවැරදිව තේරුම් ගත හැක්කේ කඨින විපත් තුනම එක්තැන් කොට බැලීමෙනි. වත්තු විපන්නය, කාල විපන්නය, කරණ විපන්නය යයි කඨිනාස්ථාර විපත් තුනක් පරිවාර පාළියෙහි දැක්වේ. එයින් වත්තු විපන්නය යනු කඨින වස්ත්‍රය අකප්පිය වස්ත්‍රයක් වීමය. කඨින වස්ත්‍රය චීවරයකට නුසුදුසු අකප්පිය වස්ත්‍රයක් වී නම් පූර්වකරණාදිය කොට එයින් කඨිනය අතුලේද සිද්ධියට නොපමිනේ. කාල විපන්නං නාම අජ්ජ දායකේහි දින්නම් ස්වේ සංඝෝ කඨිනාස්ථාරකස්ස දේති යයි අටුවාවෙහි දැක්වෙන පරිදි අද ලද කඨින දුස්සය සංඝයා කඨිනාස්ථාරකයාට අදම නොදී හෙට දේ නම් කඨින චීවරය කාල විපන්න වෙයි. කාල විපන්න චීවරයෙන් කරන කඨිනාස්ථාරයේද සිද්ධියට නොපැමිණේ. කරණ විපන්න නාම තදහේව චින්දිත්වා අකතං යයි අටුවාවෙහි දක්වන පරිදි සංඝයා විසින් කඨිනාස්ථාරකයාට වස්ත්‍රය දුන් ඒ දිනෙහිම පූර්වකරණය නොකොට පසු දිනක පූර්වකරණය සම්පූර්ණ කළ චීවරය කරණ විපන්න නම් වෙයි. එයින් කරන කටිනස්තරයේද සිද්ධියට නොපැමිණෙයි. කටිනය පිළිබඳව ඇත්තා වූ සියලුම නීති රීති ඇත්තේ සාප්පුවල හෝ දායකයන් ළඟ හෝ තිබෙන වස්ත්‍රය හෝ සිවුරු පිළිබඳව නොව, සංඝයා හට පුදන ලද වස්ත්‍ර හෝ සිවුරු පිළිබඳවය. කටිනය පිණිස දායකයෙකු විසින් නිකම්ම වස්ත්‍රයක් මිස සිවුරක් නොපිදිය යුතුය කියා හෝ සිවුරක් දුනහොත් ඒ නොපිළිගත යුතුය, එයින් කටිනය නොතුල යුතුයයි කියා හෝ විනය නීතියක් නැත. ඉදින් දායකයෙකු විසින් වැඩ නිම කළ සිවුරක්ම කටිනය පිණිස පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන සංඝයා විසින් කටිනස්තරක භික්ෂුවට දිය යුතුය. කැපීම් මැසීම් ආදී පූර්වකරණය එහි කෙරී තිබෙන බැවින් කටිනස්තරක භික්ෂුව විසින් පූර්වකරණය සම්පූර්ණ කරන්නට කියා එහි පඬු සෝදා හැර නැවත එය කපා මසා පඬුපවා ගැනීමට වොමනාවක් නැත. ඒවා ඒ සිවුරෙහි කෙරී ඇති බැවින් නැවත නොකලාට කරන විපත්තියක් නැත. එය කරන සම්පත්තියෙන් යුක්තය. කපා මසා පඬුපවා ඇති සිවුරක් කරන සම්පත්තිය ඇති කර ගැනීමටය කියා විනාශ කරනවා නම් එය මහා විහිළුවකි. එබඳු නිෂ්ඵල වැඩ කරන්නට බුදුන් වහන්සේ නියම නොකරන සේක. එබැවින් කලින් දායකයෙකු විසින් කරන ලද චීවරයෙන් කටිනය ඇතිරීමෙන් කරන විපන්න කටිනයක් නොවන බවත්, අද ලැබුණු වස්ත්‍රයේහි පූර්වකරණය පසුදිනක කිරීමෙන්ම චීවරය කරන විපන්න වන බවත් තේරුම් ගත යුතුය. කටින විචාරණය උපෝසත පවාරණ විනය කර්මයන්හි මෙන්ම කටිනය පැවරීමේදීද කළ යුතු විනය විචාරණයක් ඇත්තේය. එය විනයාලංකාරයේහි මෙසේ දැක්වෙයි. කටින දුස්සය ලැබ සංඝයා සීමාවට රැස් වූ කලෙහි එක් භික්ෂුවක් විසින් ස්වාමීනි සංඝයා හට මේ කටින දුස්සය උපන්නේය. සංඝයා මේ කටින දුස්සය කටිනය ඇතිරීම පිණිස මෙනම් භික්ෂුවට දෙන්නේයි කී කලෙහි අනෙක් භික්ෂුවක් විසින් යමෙක් දි රාගිය සිවුරක් ඇත්තේද ඒ භික්ෂුවට යයි කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් දි රූ සිවුරු ඇත්තෝ බොහෝ යයි කියා හෝ මේ දිරු සිවුරු ඇති භික්ෂුවක් නැතේයි හෝ කී කලෙහි අනෙක් භික්ෂුව විසින් එසේනම් වෘදයාටයයි කිය යුතුය. පළමු භික්ෂුව විසින් මේ පිරිසෙහි වෘදයා කවරේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් මෙනම් ඇති භික්ෂුව යයි කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් ඒ වෘද භික්ෂුව අදම සිවුරු කොට කටිනය අතුරන්නට සමත් වේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් ඔහුට එසේ කළ හැක්කේය කියා හෝ සංඝයා මහතෙරුන් වහන්සේට සංග්‍රහ කෙරේයයි කියා හෝ කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් ඒ මහස්තවීර තෙමේ අෂ්ටාංගයෙන් යුක්ත වේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් එසේය අෂ්ටාංගයෙන් යුක්තයයි කිය යුතුය. ඉන්පසු යහපති ඒ භික්ෂුවට දිය යුතුයයි කී කලෙහි වික්ත භික්ෂුවක් විසින් කර්ම වාක්‍ය කියා ඒ භික්ෂුවට කටින දුස්සය පැවරිය යුතුය. කටින දුස්සය පැවරීමට සුදුසු පුද්ගලයා කටින දුස්සය පැවරීමට සියල්ලෝම සුදුසු නොවේති. අට්ඨං හංගේහි සමන්නාගතෝ පුද්ගලෝ හබ්බෝ කටිනං අත්තරිතුං කතමේහි අට්ඨහංගේහි පුබ්බකරණං ජානාති පච්චුද්ධාරං ජානාති අදිඨානං ජානාති අත්තාරං ජානාති මාතිකං ජානාති පලිබෝධං ජානාති උද්ධාරං ජානාති ආනිසංසං ජානාති ඉමේහි අට්ඨාංගේහි සමන්නාගතෝ පුද්ගලෝ බබ්බෝ කටිනං අත්තරිතුං යනුවෙන් පරිවාර පාළියේහි පුබ්බකරණය දැනීමය, පච්චුද්ධාරය දැනීමය, අදිඨාණය දැනීමය, අත්තාරය දැනීමය, මාතිකාව දැනීමය, පලිබෝධය දැනීමය, උද්ධාරය දැනීමය, ආනිසංසය දැනීමය යන අංග 8න් යුක්ත වන භික්ෂුවම කඨිනාස්ථරණයට සුදුසු වන බව වදාරා තිබේ. කඨිනයක් ගැනීමට සුදුසු පුද්ගලයෙකු වනු පිණිස කියන ලද කරුණු 8 භික්ෂුන් වහන්සේලා විසින් උගත යුතුය. පුබ්බකරණය. පුබ්බකරණය දැනීමයි කියනුයේ පුබ්බකරණය ගැන විනය පොතේ එන වාක්‍ය දැන ගැනීම නොව සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන මේ සිවුරු තුන නූල් ගසා කපාගෙන මසා ගැනීමටත් සමත් වීමය. පච්චුද්ධාරය හා අදිඨාණය. මේ කරුණු දෙකද කඨිනය අතුරන භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් දැනගත යුතුය. මේ කඨින කතාවෙහි අදහස් කරන පච්චුද්ධාරය පරිවාරයේහි දැක්වෙන්නේ පච්චුද්ධාරෝ තීහි ධම්මේහි සංගහිතෝ සංඝාටියා උත්තරාසංගේන අන්තරාවාසකේන යයි සංඝාටි උත්තරාසංග අන්තරාවාසක යන තුන් සිවුර පිළිබඳ වූ පච්චුද්ධාරය කියාය. මෙකල තිචීවර ධාරීන් අදිඨාණයෙන් සිවුරු ඉටාගෙන පරිහරණය කරන භික්ෂූහු අල්ප වෙති. බොහෝ භික්ෂූහු පහසුව සඳහා පරික්කාර චෝල වශයෙන් සිවුරු ඉටාගෙන පරිභෝග කෙරෙති. එසේ පරිභෝග කරන භික්ෂුවට කඨින චීවරය ඉටා ගැනීමට පෙර පච්චුද්ධාරයක් කරන්නට සංඝාටියක් හෝ උත්තරාසංගයක් හෝ අන්තරාවාසකයක් හෝ නැත. පරික්කාර චෝල වශයෙන් ඉටාගත් සිවුරු පච්චුද්ධාරණය කිරීම මේ කාරණයට ප්‍රමාණ නොවේ. එසේ ඇති කලෙහි කඨිනය අතුල හැකිවීමට භික්ෂුව විසින් කළ යුත්තේ කුමක්ද යන බව විනයාලංකාර ටීකාවේ දැක්වෙන්නේ මෙසේය. සෑම කලෙහි තිචීවර ධාරී අදිඨාණයෙන් ඉටා සිවුරු පරිහරණය අපහසු බැවින් පරිකාර චෝල වශයෙන් ඉටා සිවුරු පරිභෝග කරන භික්ෂුවද පරිකාර චෝල වශයෙන් ඉටාගෙන පරිහරණය කරන සිවුරු පච්චුද්ධාරණය කොට කඨිනය ඇතිරීමට සමීප කාලයේදී තිචීවර අදිඨාන විධියෙන් අදිඨාන කරගත් කලෙහි කඨිනය ඇතිරීමට සුදුසු වේය යනු විනයාලංකාර ටීකාවේ දක්වන අදහසයි. එබැවින් පරික්කාර චෝල අදිඨාණයෙන් සිවුරු ඉටාගෙන පරිභෝග කරන භික්ෂුවකට කඨින චීවරයක් ගන්නට සිදුවහොත් ඒ භික්ෂුව විසින් තමා පරික්කාර චෝල වශයෙන් පරිභෝග කරන සිවුරු වලින් දෙපොට සිවුරක් හා තනිපොට සිවුරක්ද අඳනයක්දගෙන ඉමානි චීවරානි පරික්කාර චෝලානි පච්චුද්ධාරාමි යයි කියා ඒවා පච්චුද්ධාරණය කොට නැවත ඒවා තිචීවර අදිඨාන විදියෙන් එකින් එක ඉටාගෙන ඒ තුන් සිවුරෙන් එකක් පච්චුද්ධාරණය කොට එය වෙනුවට කඨින චීවරය ඉටා කඨිනය ඇතිරීම කළ යුතුය. පච්චුද්ධාර අදිෂ්ඨාන කර්ම දෙක සම්පූර්ණ වන්නේ එසේ කළ කලෙහිය. මාතෘකා 8. කඨිනය ඇතිරීම එක් භික්ෂුවක් විසින් කරන්නක් වුවද අනුමෝදන් වන්නා වූ භික්ෂූන්ටද එය අයත් වෙයි. එබැවින් පරිවාර පාළියේහි ද්වින්නම් පුග්ගලාණං අත්තත්තං හෝති කඨිනං අත්තාරකස්ස ච අනුමෝදකස්ස ච යනුවෙන් අස්ථාරකයාය අනුමෝදකයාය යන දෙදෙනාටම කඨිනය අතුරුන ලද්දේ වේය යයි වදාරන ලදී. අත්තාරක අනුමෝදක දෙපක්ෂයටම අයත් වන්නා වූ ඒ කඨිනාස්ථරණ කර්මය සංසිඳී යන එහි බලය නැති වී යන කඨිනාස්ථරණය අවලංගු වී යන කරුණු 8ක් ඇත්තේය. කඨිනාස්ථරණය අවලංගු වී යාමට කඨිනෝදාරය යයි ද කඨිනෝභාරය යයිද කියනු ලැබේ. කටිනුද්ධාරය වීමෙන් කටිනාස්තරණයෙන් ලැබෙන පංච ආනිසංසයන්ද නැතිවන්නේය. මහා වග්ගපාලියේ කටිනක්ඛන්ධකෙහි කටිනෝද්ධාරය පිළිබඳ වූ මාතෘකා 8ක් වදාරා තිබේ. කටිනස්තරණයට සුදුසු පුද්ගලයාගේ අංගවල මාතිකං ජානාති යනුවෙන් දැක්වෙන්නේ ඒ මාතෘකා 8 දැන ගැනීමය. මාතෘකා මෙසේ දත යුතුය. 1. පක්ඛමන්තිකා යම් භික්ෂුවක් වැඩ නිම වූ තමාගේ සිවුරගෙන වස්විසූ ස්ථානයට නැවත නොයන බලාපොරොත්තුෙන් ඒ ස්ථානයෙන් බැහැර ගියේ නම් ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමගම කටිනුද්ධාරය වෙයි. ඉන්පසු ඒ භික්ෂුව කටිනේ ඇතිරීම නිසා ලැබෙන පංච ආනිසංසයට අහිමි වෙයි. මේ කටිනෝද්ධාරය විහාරයෙන් පිටවී යාම අවසන් කොට ඇති බැවින් පක්කමන්තික නම් වෙයි. 2. නිට්ඨානන්තිකා වස්විසූ ස්ථානයේදී තමාලත් වස්ත්‍රයගෙන අන් විහාරයකට ගිය භික්ෂුව වස්සාවාසික සීමාවෙන් බැහැරදී මම නැවත වස්විසූ විහාරයට නොයමියයි සිතා ගතහොත් ඒ භික්ෂුවට කටිනස්තරණයේ බලය ඇත්තේ ගෙන ගිය වස්ත්‍රයෙන් සිවුර කොට නිවවන තුරු පමණි. සිවුරේ වැඩ නිවවනු සමග ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. මේ කටිනෝද්ධාරය සිවුරේ වැඩ නිමවීම කෙලවර කොට ඇති බැවින් නිට්ඨානන්තික නම් වෙයි. 3. සන්නිට්ඨානන්තිකා වස්විසූ තැනින් තමාලත් වස්ත්‍රයගෙන විහාරයෙන් බැහැර ගිය පසු භික්ෂුව විසින් මම වස්විසූ තැනටද නැවත නොයමි මේ චීවරයද නොකරමියයි සිතා ගතහොත් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. නිශ්චය කර ගැනීම කෙලවර කොට ඇති බැවින් ඒ කටිනෝද්ධාරය සන්නිට්ඨානන්තික නම් වෙයි. 4. නාසන්තිකා වස්විසූ තැනදී ලත් සිවුරු පිළිගෙන බැහැර ගිය භික්ෂුව එහිදී මම මෙහිම මේ චීවරය කරමිය නැවත වස්විසූ තැනට නොයමිය යයි සිතාගෙන ඒ සිවුර කරන කලෙහි චීවරය සොරු ගැනීමෙන් හෝ අන් ආකාරයකින් හෝ නැති වී නම් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. නැතිවීම කෙලවර කොට ඇති බැවින් ඒ කටිනෝද්ධාරය නාසානන්තික නම් වෙයි. 5. සවන්තිකා අතුරුන් ලද කටිනේ ඇති භික්ෂුව තමාලත් වස්ත්‍රයගෙන පසුව විහාරයට එන අදහසින් බැහැර යයි. එහිදී ඒ භික්ෂුවට මෙහිම මේ චීවරය කරමියයි සිතේ. භික්ෂුව එහිදීම සිවුර කරයි. සිවුරේ වැඩ අවසන් කරගෙන ඉන්නා වූ ඒ භික්ෂුවට විහාරස්ත සංඝයා විසින් කටිනේ උදුරුන ලදය යන ආරංචිය සැලවෙයි. එයින් ඒ භික්ෂුවටද කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය ආරංචිය ඇසීම කෙලවර කොට ඇති බැවින් සවන්තික නම් වෙයි. 6. ආසවච්ඡේදිකා අතුරුන ලද කටිනේ ඇත්තා වූ භික්ෂුව වස්විසූ තැනදී සිවුරු නොලැබ සිවුරුගෙන බලාපොරොත්තුෙන් බැහැර යයි. ඒ භික්ෂුවට වස්විසූ විහාරයෙන් බැහැරදී මම වස්විසූ තැනට නැවත නොයමිය මෙහිම හිඳ සිවුරු බලාපොරොත්තු වෙමිය යයි සිතෙයි. ඒ භික්ෂුව එහි වෙසමින් සිවුරු බලාපොරොත්තු වන තැනට එළඹෙයි. ඉදින් බලාපොරොත්තු තැනින් සිවුරු නොලැබී ඒ භික්ෂුවගේ බලාපොරොත්තු සුන් වී නම් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය ආශාව සිඳීමෙන් වන නිසා ආසවච්ඡේදික නමි. 7. සීමාතික්කාන්තිකා අතුරුන ලද කටිනය ඇති භික්ෂුතෙමේ චීවර වස්ත්‍රය ගැන විහාරයට ආපසු එන බලාපොරොත්තුෙන් බැහැර යයි. හේ එහිදී සිවුරු කරයි. සිවුරේ වැඩ ඉවර වූ පසු ඒ භික්ෂුව විහාරයට එමිය යන අදහස ඇතුව එහිම කටිනෝද්ධාර කාලය අවසන් වන තෙක් වෙසෙයි. ඒ භික්ෂුවට කාලය ඉක්මීමෙන් කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය චීවර කාලයාගේ අන්තිම දිනය වූ සීමාව ඉක්මීමෙන් වන නිසා සීමාත්තිකාන්තික නම් වෙයි. 8. සහුබ්බාරා අතුරුන ලද කටිනය ඇත්තා වූ භික්ෂුව නැවතේ විහාරයට එන බලාපොරොත්තුෙන් සිවුරගෙන බැහැර යයි. හේ චීවරය කොට නිමවා නැවත එන බලාපොරොත්තුෙන් එහිම කල්යවා විහාරයේ භික්ෂූන් කටිනය උදුරුන අවස්ථාවෙහි නැවත විහාරයට පැමිණෙයි. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කටිනෝද්ධාරය වනු සමගම කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය විහාරයේ භික්ෂූන්ට වනු සමගම වන බැවින් සහුප්පාර නම් වේ. කටිනෝද්ධාරයන් පිළිබඳව විස්තරය කටිනක්ඛන්දකයෙන් තව දුරටත් දත යුතුය. පලිබෝධ 2 ආවාස පලිබෝධය චීවර පලිබෝධයයි කටිනේ සම්බන්ධයෙන් දත යුතු පලිබෝධ දෙකකි. කඨිනාස්තරණය කළ විහාරයේහිම වාසය කළ යුතු බව හා එයින් බැහැර ගියේද නැවත ඒමේ බලාපොරොත්තුව තබාගත යුතු බව ආවාස පලිබෝධයයි. භික්ෂුවගේ චීවරය නොකළ බව හෝ නොනිම කරන ලද බව හෝ සිවුරක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇති බව හෝ චීවර පලිබෝධයයි. කඨිනස්තරණයෙහි පලිබෝධ දෙක වදාරා ඇත්තේය. කඨිනාස්තරණය කළ විහාරයේ විසීම ගැන බලාපොරොත්තු ඇතිතාක් ආවාස පලිබෝධය පවතී. විහාරය ගැන අපේක්ෂාව හැරදැමීමෙන් ආවාස පලිබෝධය නැතිවෙයි. සිවුරක් කර ගැනීමේ හෝ ලබා ගැනීමේ ආශාව පවත්නාතුරු චීවර පලිබෝධය පවතී. සිවුර කර ගැනීමෙන් හෝ වස්ත්‍රය විනාශ වීමෙන්ද බලාපොරොත්තු වන සිවුර නොලැබී බලාපොරොත්තු කඩවීමෙන්ද චීවර පලිබෝධය නැති වෙයි. අටවැදෑරුම් මාතෘකාවන්ගේ වශයෙන් ඉහත කී කඨිනෝද්ධාරයන් වන්නේ මේ පලිබෝධ දෙක සිඳී යාමෙනි. ආවාස පලිබෝධය සිඳ විහාරයෙන් බැහැර වූ භික්ෂුවට චීවර පලිබෝධය සිඳෙනතුරු කඨිනාස්තරණයේ බලය පවතී. චීවර පලිබෝධයේ සිඳුණු පසු ඒ බලය කෙලවර වෙයි. ඉන්පසු ඒ භික්ෂුවට පංච ආනිසංසය නැත. චීවර පලිබෝධයේ සිඳී ඇති භික්ෂුවට විහාරය ගැන අපේක්ෂාව හැරදැමීම සමගම කඨිනෝද්ධාරය වෙයි. කඨිනෝද්ධාර විනය කර්මය යම්කිසි විහාරයක කඨිනය අතුල හොත් හේමන්ත ඍතුවේ අවසානයේ තෙක් ඒ විහාරයේ උපදිනා සිවුරු සියල්ල කඨිනය අතුල භික්ෂූන්ටම හිමි වෙයි. සෙස්සන්ට හිමි නොවේයි. එබැවින් යම්කිසි සදහැවතෙකුට අන්‍ය භික්ෂූන්ටද හිමිවන ලෙස බොහෝ සිවුරු සංඝයාට පුදන්නට උවමනා වී කඨිනෝද්ධාරය කරන ලෙස සංඝයාගෙන් ඉල්ලා සිටියහොත් සංඝයා විසින් කඨිනෝද්ධාරය කළ යුතුය. ඉන්පසු ඒ විහාරයට ලැබෙන සිවුරු සියල්ලම භික්ෂූන්ට සමසේ බෙදා දිය යුතුය. කඨිනෝද්ධාර කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ භන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ කඨිනං උද්ධාරය්‍ය ඒසා ඤත්ති. සුනාතුමේ භන්තේ සංඝෝ සංඝෝ කඨිනං උද්ධරති යස්සා යස්ස මතෝ කමති කටිනස්ස උබ්බාහාරෝ සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ භාසෙය්‍ය උබ්බතං සංඝේන කටිනං කමති සංඝස්ස තස්මා තුන්හි එව මේතං ධාරායාමි. කඨිනාස්ථාර මූලක ආනිසංසයට වඩා උද්ධාර මූලක ආනිසංසයේ මහත් වේ නම් කඨිනෝද්ධාරය කළ යුතුය. උද්ධාර මූලක ආනිසංස අල්ප වේ නම් නොකළ යුතුය. දායකයාගේ ශ්‍රද්ධාව රකින්න පිණිස ආනිසංසයේ සමවන කලෙහිද කඨිනය උදුල යුතුය. ධාර්මික කඨිනෝද්ධාරයට විරුද්ධ වීමෙන් ඇවත් වෙයි. කඨින ආනිසංසය කඨිනය අතුල භික්ෂූන්ට ඒ විනය කර්මය නිසා බුද්ධ ආඥාව පරිදි ලැබෙන අනුහස් පහක් ඇත. එයට කඨින ආනිසංසයයි කියනු ලැබේ. තවද කඨින චීවරය නිසා ලැබෙන චීවර ආදී පරිස්කාරයන්ටද කඨින ආනිසංසයයි කියනු ලැබේ. කඨින දායකයාට ඒ පිනෙන් ලැබෙන විපාකයටද ඒ නම කියනු ලැබේ. කඨිනාස්ථාරය කළ භික්ෂූන්ට බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිසංස පහ ඒ පිනෙන් ලැබෙන ඵලයක් නොවන බව දත යුතුය. භික්ෂුවට ලැබෙන ආනිසංස පංචකය කඨිනස්කන්ධකෙහි මෙසේ වදාරා තිබේ. කඨිනය අතුල භික්ෂූන්ට ඒ හේතුවෙන් කරුණු පහක් කැපවන බව ප්‍රකාශිතය. 1. අනාමන්ත චාරෝ මේ ප්‍රාතිමෝක්ෂයේ අචේලක වග්ගයේ සවන ශික්ෂා පදයයි. මේ සිකපදයේ හැටියට විහාරයේ වෙසෙන භික්ෂුවගෙන් නොවිචාරා ගෙවල් වලට යාමෙන් වන ඇවත කඨිනය අතුල භික්ෂූන්ට නොවේයි. කඨිනය ඇතිරීමෙන් පසු නොවිචාරා කුලවල හැසිරීමට නිදහස ලැබේ. 2. අසමාදාන චාරෝ මේ ප්‍රාතිමෝක්ෂයේ නිසංගි පච්චති වල දෙවන සිකපදයයි. මේ සිකපදයේ හැටියට අදිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රියේ ඉක්මවීමෙන් වන ඇවත කඨිනය අතුල භික්ෂූන්ට නොවේයි. 3. ඝන භෝජන මේ ප්‍රාතිමෝක්ෂයේ භෝජන වර්ගයේ දෙවන සිකපදයයි. මේ සිකපදයේ හැටියට ඝන භෝජනයේ වැළඳීමෙන් වන ඇවත කඨින අතුල භික්ෂූන්ට නොවේයි. 4. යාවදත්ත චීවරං මේ නිසංගි පචිතිවල පළමුවන සිකපදයයි. මේ සිකපදයේ හැටියට දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගැනීමෙන් වන ඇවත කඨින අතුල භික්ෂූන්ට නොවේයි. 5. යෝච තත්ථ චීවරූපාදෝ සෝ නේසං භවිස්සති කඨිනය අතුල සීමාව තුල මතක වස්ත්‍ර වශයෙන් හෝ සදහවතුන් විසින් සංගසතු කොට පිදීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සංගසතු සිවුරු උපන් හොත් කඨිනානිසංස කාලය තුලදී ඒ සියල්ල කඨිනය අතුල භික්ෂූන්ට හිමි වෙයි. සාංගික වශයෙන් ලැබෙන සිවුරු හැර අන් වස්තු කඨිනාස්ථාරයේ බලයෙන් හිමි නොවේ. ඒවා සැමටම හිමිය. මේ ආනිසංස පහ ලැබීම කඨිනාස්ථාරයෙන් භික්ෂූන්ට වන විශේෂ ප්‍රයෝජනයි. කඨිනාස්ථාර කාලය හා ආනිසංස කාලය කඨිනස්ස අත්තර මාසෝ ජානිතබ්බෝති වස්සා නස්ස පච්චිමෝ මාසෝ ජානිතබ්බෝ යනු පරිවාර පාලිහෙයින් වස්සාන ඍතුවේ අවසාන මාසයේ කඨිනාස්ථාර කාලයේ හැටියට දත යුතුය. එනම් වප් මාස අව පැලෑවියෙහි පටන් ඉල් මාස පුර 15ක දක්වා ඇති 29 දිනයයි. කඨිනාස්තරණ විනය කර්මයේ බලය කඨිනය අතුල දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් මස පුර 15ක දිනේ දක්වා පවත්නේය. එතෙක් කඨිනය අතුල භික්ෂූන්ට කියන ලද පංචානිසංසය ඇත්තේය. අදිෂ්ඨානය හෝ වික්ඛප්පණය නොකල අතිරේක සිවුරු ඇත්තේ නම් ඒ දිනෙහි ඒවා අදිෂ්ඨාන ආදිය කරගත යුතුය. කඨිනය අතුල නොඅතුල සියලු භික්ෂූන්ට වස්සාන ඍතුවේ අවසාන මාසයේ වූ 29 දිනය චීවර කාලයයි. කඨිනය අතුල භික්ෂූන්ට වප් මාස අව පැලෑවියෙහි පටන් මැදින් මාස පුර 15ක දිනේ දක්වා ඇති පස් මසම චීවර කාලය වන්නේය. චීවර කාලයේ අතිරේක චීවරයන් තබා ගැනීමෙන් ඇවත් නොවේ. කඨිනාස්ථාරය ලබන නොලබන භික්ෂූහු විනය අටුවාවෙහි දැක්වෙන පරිදි කඨිනාස්ථරණ විනය කර්මය සිදු කිරීමට යටත් පිරිසෙන් භික්ෂුන් වහන්සේලා 5 නමක් සිටිය යුතුය. කඨිනය අතුරන්නේ එක් භික්ෂුවක් විසිනි. ඒ කල හැක්කේ සංඝයා විසින් භික්ෂුවකට දෙන ලද සිවුරකිනි. ඒ නිසා සිවුරු දීමට එය පිළිගන්නා භික්ෂුව හැර තවත් 4 නමක් සිටිය යුතුය. කඨිනයක් ඇතිරිය හැකිවීමට යටත් පිරිසෙන් භික්ෂූන් 5 නමක් සිටිය යුත්තේ එහෙයිනි. කඨිනය අතුල හැක්කේ පෙරවස් වැස ප්‍රථම පවාරණය කළ භික්ෂුවට පමණකි. කඨින වස්ත්‍රය පැවරීමට කවර භික්ෂුවකට වුවද සහාය විය හැකිය. කඨිනානිසංසය ලබන්නේද පෙරවස් වැස පවාරණය කළ භික්ෂූහුමය. සෙස්සෝ නොලබති. එක් විහාරයක අතුල කඨිනය අනුහස් අන්‍ය විහාරයක වස් වැස පවාරණය කළ භික්ෂූහුද නොලබති. යම්කිසි තැනක පෙරවස් වැස පවාරණය කළ එක් භික්ෂුවකදු වේ නම් අන්‍ය භික්ෂූන්ගේ සහාය ලබා ඒ භික්ෂුවට එතන කඨිනය අතුල හැකිය.